සමන්තා චක්කවාලේ සුුවතරාග්චන්තු දීවතා සද්දම්මං මනිරජස සුනන්තුු සග්ග මොකදං දම්මසවනකාලු අං පදතා දම්මසවන කාලු අයං පදංතා දම්ම සවන කාලු අයං පදන්තා නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. එත්තුූපමා අරහන්තෝ දායකා කස්ස කූපමා බීජූපමං දෙය දම්මං එත්තු නි්බත්තති පළන්ති සද්දාවෞද්ධ සම්පන්න පෙන්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිත සකස්කරගණ්ඩුවන නිබන්ධව නිරතුරුව අප ජීවිත සකස් කරගත්වතු අපිට මේ ජීවිතය සාර්ථක කර ගණ්ඩත් සසර ජීවිතය සූපත් කරගණ්ඩත් උතුම් නිවනිින් සැසනටත් පුළුව. බොහෝ ධර්මකරුණු බොහෝ වැදගත් ධර්මකරුණු අපි පසුගිය දිනවල සාකච්ඡා කරා. විසේසයෙන්ම සු්ඥතස්වභාව ලෝකයේ අත්තේනවා අත්තනීයනවා සු්ඥතස්වභාවය ආත්මයක් හෝ ආත්මයට අයිත දෙයක් විදියට ලෝකයේ සුං්ඥයි කියන කාරණාව කාරණ සහිතව තේරුම් ගන්නේ කොහොමද කෙනෙ එක ගැන දීර්ගවසයෙන් කතා කරා. හෙත් එක්කම අපි ඉසාකච්ඡා කරන්නට යෙදුනා සතිසම්පජ්‍යය ගැන යම් කිසි දුරකට අපේ පින්නන්තා යට අවශ වනිදියට මතැන දින දහයක් දොලහක් විතර කාලයක් අපි මේ කාරණ කිපේ සාකච්ඡා කර ඉතින් සල් එක සූත්‍රත් කතා කරලා තිබ වෙලාේ බොෝ ධර්මකරුණු ගැඹුරු ධර්මකරුණු අතරවායේ දැහිඉතින් අපිටකක් නිදහසේ නමුත් පැහැදිලි ප්‍රත්්‍යවේක්ෂාවක් සිද්ධ වෙන විදිහටත් ඒ ධර්මය පැත්තට අතිශයින්ම නැබුරු වෙලා අපි අතිශයිම නැබුරු වෙන ස්වභාවයකට අපේ හිත පත්වෙන විදිහට අතුන් කළ යුතු සරල නමුත් හැබැයි විශාල හැඟීමක් උපදවා ගන්ඩ අපි දන්නවා සල්ලක සූත්‍රයේදී පලවෙෙනියෙන්ම ආපු පරියායධර්මය තමයි සල්ලේක පරියාය කියලා සඳහන්කරපු මේ අකුසලෙන් අයින්ෙනවා කෙලා මුගු ධාරණයක්කු දෙටිකේ දුටියමනු කුමාරයටට සිතක් පහල වෙන මං යුද් කරනවා එලා රජුරුත් එක යුද්ධ කරනවා කියලා. ඒ සිත පහල වෙලා තමයි අර හැකිරිල්ලා නිදාගෙනන්නේ. ඉතින් මේ ඒ තත්වයන් තුළ ඒ හැගීමම පහලුණනා ගැ යුද් කර කියෙනෙක් නෙවනි කිය අම තකර ඒ වගේ කෙලෙස් එක්ක යුද්ධ කරනවා කියලා අපිට හැගීමක් තියෙන්ට ඕනේ හැවලේ හැගිමත්තියනුන් කෙස එක් ම යුද් කණඩ න කියෙ එක තම සල්ලයක පරියාය තුළින් විද්‍යමාන වෙච්ච කාරණාව ස තමයි කුලුත්පාද රිරයාය කියල කිව්වේ ඒ අත් එක්ක එන කුසලය උත්පාදනය කරගන්න වැඩේ කරනවා කිය තමයි කුසලුත්පාද ඊට පස්සේ පරික්කමන කියන තැනදිතා නිදහස් තැනකට පත්වීම එක නිදහසේ ජීවත්තෙන්ට පුළුවන් හිතේ විසඳුමක් තියන අ කෙලෙස් භාවිතා කරමින් කෙලෙස්වලට යම්මාකාරයක පෝෂණයක් ලබාදමින් සැසීමනෙවෙයි ඊට එහා ගිය වෙනත් මාර්ගයක ගමන් කිරීම ඉ පපස උපරිබාප පරියා පරිණිබභාන පරියාය විතිරේදවල් ගොඩක් කතා කරාාව. ඊර කලින් සම්මාධීච්චි සූත්‍රය ගැන කතා කරා පටිස් සම්පාති වාර දාසයක් පිළිබඳව සම්මාධදිට්්‍යය උපදවාගන්න ආකාරය ගැන තින් බොම අත්‍යවශ්‍ය කාරණාවන් අපිට අවශ්‍ය ප්‍රමාණය හෝ කතාර මට පුළුවන් විදිහට ඒවයි කැම්පෘතිේවල් ඕන තරන්තවතියන කතා බහ කරන්නට මු අපිට සාමාන ජීවිතයද එකතු කරග්ඩ අත්‍යවශ්‍ය වෙන කාරණාවන් බොහොමයක් සාකච්ඡා කරමිින් ඉන්න අතරවාරයේද තමයි අදදවස්සය ඉඳලලා අපි උත්සාහ කරනවා පුළන් පුළන් හැම්බලාවකම තේතවත්තු පාලියට අදාළව සරල තියන කතාප්‍රවෘත්තිය ඇසුරෙන් ආදීනවයන් අකුසලයේ ආදීනවයන් පිළි බඳව හැකි හැබලාකම සාකච්ඡා කර්ඩ අතරවාරය තාව ධර්ම කරනඕනය නකොට ඒ ගැත් අප ප්‍රහාණ සංඥාවගේ දේවල් අධ්‍යවශ වනකට ඒදේවල් සාකච්චා කරට බලාාපරොත්තුවෙන් පේතවත්තු පාලි තියෙනවා කතාංග පනස් එකක් ඉතින් අන්නේ පනස් එක පිළිබඳව අපි කතා කළ යුතුයි කියලයි මගේ අදහස තියෙන්නේ හි අද දවස අපි මේ පේතවත්තු පාලිය තියෙන්නේ කුද්දක නිකායි කුද්දක නිකායේ පේතවත්තු පාලයේ උරග වක්ගේ හමක වගග තියන ඒ වගේ පුරගවගේ පලවිනිීමම තියන කෙත්වූපම පේතවත් වූ පිළබඳ තමයි අදවසප පසාකච්ඡාරන බලපොත්තු වෙන්නේ තින් පේතවත්තු පිළිබඳව කෙටී හැඳින්වීමක් සිද්ධ කිරීම මේ දේශනා අතරවාරේද සිද් කිරීම හොඳයි කියෙයි මට හිතෙන්නේ නමුත් අකුසලේ තියන භානක්කම විශේසය හිදුම මහතන් වහන්සේ ලංකාට වැඩම කරලා ඉස්සෙල්ලාම කර්මකර්ම පල විශ්වාසය ඇතිකරවීම සඳහා මේ පේතවත්තු පිළිබඳව විමානවත්තු පිබඳව සාකච්චා කර අපිත් පේතවත් වූ ගැන කතා කරන හතරවාදදි විමානවත් ව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි හෙම කරමු හේතුව දැතින් අප හිත් නැමෙන්්ඩෝ නැහැම්බල මර සල්ලයක පරියාය තුළට නැමෙන්ඩ අකුසලය කියන එක කොච්චර භයානකද කියලා. ඇදැන් අද කතා කරන මේ කතාංගය තුළම තියෙනවා බොහෝම අතිශයෙන් වටින කාරණාවක්මු එය අතිසේයෙන් වැටින කාරනාව තමයි එකක් මු මම්මේ නිකම් මතා කරන අපි පේතවත්තු විස්තර කරදදි මේ අපිට හම්බෙයි එක් ස්ත්‍රියයක් කෙරෙහි තිබන සිත ප්‍රබලවීමේ අකුසලේ හේතුවයෙන් මරණ මහොතේ දී කෙනෙක් දිවලෝකය උපදින්ට බොහෝ පින් තිබියදී මේ පොළොව ආශ්‍රිතව රුග්ගාක රුග් දෙවියක් වෙලා උපුදිනෝ. හරි එතකොට බලන්ඩ එහ ඒක හීන ආත්මයක් වසයෙන් සඳහන් කරන්න දිවලෝ කල ඉන්න දෙවවිවරුත් එක්ක සසන්ධනය කරදදි රුක්් දෙවියක් කියලා කියන්නේ හිීන ආත්මයක් විදිරැයි සඳහන් කර තියෙන ධර්මය. ඉතින් එහෙම මේ තත්ත්යක් වලට පත්වෙන්ට හේතුනේ අච්චර ලොකු පුුණාකර්මයක් කරලා තියෙද්ද මේ ස්ත්‍රියයක් කෙරෙහි අවසාන මුහොතේදී ඇතිවෙච්ච හිත ඒ පුර්ෂයට. අපි මේවා ගැන කතා කරද්දදි තමයි අපිට මේ සියුම් සියම් අකුසල්වල සහ සියුම් සියුම් කියල පිහිතන පිංවල තියෙන වටිනාකන්තේරෙන සම්හරවෙලාට චේතනාව ප්‍රබලවීම විතරක්නඒ ප්‍රතිග්‍රාහකයන්ගේ ප්‍රබල බව මේ වගේ මේ මූල ධර්මතියෙනවා අපි දැනගත්ත මුල ද දැන් අපි බොහෝ ධර්මකරනු කතා කරලා ගොඩක් මුල ධර්ම දන්නවා. ඒකන්ද ඒ මූල ධර්මවලට ආශරිිතව, මූලධර්මුවලට ආශ්‍රිත්තව කොයි විදිහකින්ද අපි මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ කියලා එකග අප ජීවිත කතාවන මේ ජීවි ජීවත් කරවද සිද්ධවෙච්ච දේවල් පිළිබඳව තියන කතාව තමයි පේතවත්තුල තියෙන විපාකත් එක් ති ුදුරජාණන් වහන්සේ විවරණය කරපු විමසලා කාරණ සහිතව විපාග වසයෙන් ලැිච්චදිවල් දේශනා කර පුද්දේවල් මේ කතා පනස් එක තුළ අපිට තියෙන ලොකුම හරය තමයි අපි ජීවත් එද්දි අපි කරන වැරදිවලට කොයි විදි විපාග ලැබෙනවාද කියලා අනුමාන වසයෙන් හිතාගන්නට පුළුවන් එතුකට තමයි අර අකුසල ආදීන හොඳට දැනෙන්නේ බය උප දින්නේ. හින්ද අපි මේවා ගැන්න කතාරනු ප්‍රේතය කියලා කිව්හම පේතාත්මවට ගැනත් සඳහන් කරනවා අර්ිතාත දැකිවීම ප්‍රේත එක්වෙල ඇපදීම් වගේම මරණින් මත්‍ය ජීවිතයටත් ප්‍රේත කියල සඳහන් කරන අවස්ථා තියෙනවා. ඉතින් කොහොමනමුත් අපි කතාාවල තියන අහරය ගමු අර්ථවලට වචනවල අර්ථවල්ට වැඩිය ඒ කතාවේ තියෙන ඒ ඒ තැන්වලද අපි විමසාගත යුතු ධර්මකරුණුත් එක්ක. ඒ තැංවලදි අපි පිළිපැදී යුතු කාරණ මේ කතාව අහලා නිකම් ඉන්න එක නෙවෙයි ඒ ඒ තැන්වලදි කොයි විදිහේ ප්‍රතිපත්තිවලට එන්ඩෝනද. එක එක්තරා කතාවක සඳහන් කරලා තියෙනවාන භික්ෂූන් වහන්සේ නමකට භික්ෂූන් වහන්සේලාට ආකරස්ත පරිබව කර පිහිඳ විඳින්ඩ විච්ච දුක්වය දෙනා. එතකොට සංගීකව අපි ධන දෙනවා සංගීක ධානය දෙනකොට රුත් රහතන් වහන්ේ මුගලල්ම් මහරහතන් වහන්සේ ආද සියලුම සීනාාස්ත්‍රයන් වහන්සේ ලත් අරමුණු කරගෙනයි මේ දානේ දෙන්නේක කොච්චර ආනිසංශවාර්යත්ව ොද කියලත් මේ කතාතුළින්ම අපිට සාධක සපය නො ඒ වගේ මතමයි එහෙමන අනි පැතරත් හෙමයි අපි මහා සංගරත්නය කියලා කියන සම්පූර්ණයෙන් ඔක්කොම එක අරමුණකට අරගෙන අක්‍රොස් පරිබව කරත් ඔය හාමුදුරුවරු ඔක්කෝම එකයි. අතීතයේ වැඩවාසය කරපු වර්තමානය ඉන්න නාගතය පහළවැඩඉන්න ඔක්කොම හාමුදුරට එක අරගෙන. සංගික කරලා බහින අවස්ථාතියනවා සහරලාවට හිවගේ දේවල් අපිට හොන්දේ ඇන්තින මාධ්‍යවලින් පවා දේවල් කරන සහර ඒ ඒක කාග හරි කනකට වැකෙන වාරයක් 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 ගානේ එතකට මාධදයකින් ෙලකොමක්. ච්චර පදශයකට එක විසිරිල්ලා යනවාද. ඉතින් ඒක හින්දා ඒ හැමත් තැනකතිම මහාපාපයක් සිද්ධ කරගන්නවා. මේ ඉට පස්සිතින් බොහෝ විපාකයන් ලැබෙනැති මේ දේවල් පිළිබඳව අපිට මේදේ නොකළ යුතුයි මේ දේ කළයුතුයි කියලා තේරෙන්ඩ මේ කතාවන් බොහෝම වැදගත් ඉතිං අදව සැපි කෙත්තුූපම පේතවත්තුව ඇත්තන් කෙතක් උපමා කරගෙන කුඹරක්කුපමා කරගෙන දෙශනා කරපු ප්‍රථයාගේ කතාව පිළිබඳව සාකච්ඡා කරමති මේක සිද්ධ වෙන්නේ රජගහනුවර වේළුවනාරාමේ බුදුරජාන් වහන්සේ වැඩවාසය කරන කාලේදී සිද්ධ වෙච්ච සිදධියයක් විදිහයටයි මේක සඳහන් කරලා තියෙන්නේ. රජගානුවර හිටිය මහදන්න සිටුවරය කියලා සිටුවරේ. මේ මහදන සිටුවරයට මහා පුදුම විදිහට ධනය තිබුණ එකම එක පුතෙක් හැදෙනවා. මෙම පටන්ගන්න තැන ඉඳලම අපිට ආදර්ශ සපේ නවා මේ කතාවන්. මේ පුතාට දවසකට කහවනු දාහක් වියදංකරත්. උු ජීවිත කාලෙම ජීවත්තෙන්ට මුදල් ඇති බව මේ දෙමවපියෝ තේරුම් ගන්නවා. ඊට ප සසේමොකද කරන්න මේ දෙමවපියෝ හිතනවා දර්ුවර්තින ආදරෙහින් දම දරුවාාව සිිල්ප උගන්නන්ට එක එක මේ ආකාරයේ අව්‍යාපාර හෝ නැත්තන් ජීවත්ෙන්ට උගන්නන්ට මොකවත් ඕනෙ නෑ ඇයි මැරණකං කණ්ඩ සල්ලි තියෙනවා. ධනේ තියනවා. මැරණකන් ජීවත්ත එෙන්ට ක්‍රම ත් තියෙනවා ඒහින්ද මේ ළමයාට සැප දෙන්න එක තමයි කරන්ඩ ඕන කියලා මොකද කරේ කිසිීමම දෙයක් උගන්නන්නේ නැතුව මේළමයහෝ ඔහහි හැදට ඇැරිය. පුංචි ඇන පදයක් ඇති උගන්නක නම් උගන්නවා අපේ අය උගන්නන්නේ සිල්ප කියලා කියැනීමි පොතේ දැනු විතරක් උගන්නවා මේ කාලෙත්. අනිත් කිසියක ගන්න නැති රුපයක්ත්ති වනවා ජීවත්ෙන්ඩ අය උගන්න ඕන ජීවත් වෙන්ඩෝන එක ජීවත් වෙන්ඩෝන එක අවශ්‍යතාවයක් විතරයි අධ්‍යාපනය කියලා කියනන්නේ අධ්‍යාපනය කියලා කියනන්නේ මේ පොතේ ලබන අධ්‍යාපනය නැත්තන් අධ්‍යාපනය කෙන එක හැම උයනව කියන්නේ අධ්‍යාපනයක් එතකොට තමන්ගේ දයනක වැඩ කට ුරි කරගන්නවා කියනෙ අධ්‍යාපනයක්. ළඟ ඉන්න ආශ්‍රය කරන කියන්නත් අධ්‍යාපනයක් ඒවගේ තමන්ගේ ජීවිතය හොහොඳට මතක තියාගණ්ඩෝ නෑ අධ්‍යාපනය ලබාගෙන තියෙනවාද කියල හැම සේස්ත්‍රයකිින්ම එහෙමනම් අපි දරුවන්ටත් දෙඩෝ නෑ ඔය පොතේපතය කරන්න වූ සිිල්ප පිළිබඳව කරන අධ්‍යාපනය කියන්නේ එකක් විතරයි අද වැඩිපුර දෙම අපියෝ දරුවන්ට ඒක විතරයි අධ්‍යාපනය කියලා විභාග අරමුණු කරගෙන විතරක් විභාගවලට විතරක් දරුවන් සූදානන් කරන ස්වභාවයක් තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහයට තමයි දරුව කොච්චර ඉදිරියට ඇවිල්ල තියෙනවද දෙමපියන්ගේ උත්සාහයත් එක්ක ඒ පැත්තෙන් ඉදිරිට ඇවිල්ල තියෙනවද කිය එක තේරෙන්නේ යම් කිසි විභාගයකින් ඒ විභාගයෙන් බලාපොරොත්තු වෙච්ච යමක් තියෙනවනං ඒ සීයට සීයක් සපුරලා. එකන මේ පුංචි ළමයිට තියෙන විභාගෙන් ශිෂ්‍යත් විභාගයෙන් ගතන පලවෙනි වතාවට මෙවැර ලකුණු දෙසයක් ගත්ත ළමයි දහ දෙනෙක් බිවෙනවා. එතකොට ඒයින් තේරෙන්නේ මේ අධ්‍යාපනයට පොතේපත අධ්‍යාපනයට මොනතරන්න අවධානයක් යොමු කරනවාද කියලා ඒක හොඳ ප්‍රවණතාවයක් වෙන්නේ. ඒක ඉතාම මහොඳ දෙයක් වෙන්නේ ඒ අඩු කරන්්ඩ කියෙ එක නෙවේ මේ කියන්නේ. ඒ අඩු කරන්ඩ කියන එක නෙවේ කියන්නේ යහාගුණ ඒත් එක්කම කාර්යක්ෂමතාවයන් බාහිර ක්‍රියාකාරකං ජීවිතය ජීවත් කරවන්ඩ මෙ වැනි දරුවෙක් හුරුවෙලා තියෙනවා නම් නිවැරදිආකාරයටය දරුවා වටිනාම දරුවෙක් වෙනවා. වටිනාම දරුවෙක් වෙනවා. මේක තේරුම අරපත් අඩුගරට එකෙනකන මේ පැත්ර්ධන කරන්න අඩුපාඩුවත් තියනම් තරක් එකන්නේ දරුවෙක් සමතුිත වෙන්්ඩෝනේ ති මේවිදිට සමතුලිත කරන්නේ නැතුව මේ ළමය හදනවා මේ මහදන සිටුවරයා රජගහනුවර වල්වනාරාමේ. හයුතු කරපු මේ අම්මයිතා අත්තයි මහා දන සිටුවරයා මේලා මෙවා කිසි දෙයක් නැතුව හදළ අන්තිමටකොද කරන්නේ කුමරයක් විවාහ කරලා දෙනවා දැන් එතකොට මෙතනින් එහාට මෙයාට හරි ගැටුවක් වෙනවා මේ දරුවට සිද්ධ වෙන අසාධාරනය බලන්ට මෙයා හිතනවා ලෝකේ තියන්නේ සැපවිඳින්ට විතර හිතින් හ කිසි දෙයක් නෑ කලයගේ ඇවෑමෙන් දෙමපයෝ දෙන්න මෙදරගොට හින් වෙනවා එකන්නේ එයාලමිය පරලෝ යනවා දරවා බොහෝම පබ කාමලෝකේ ප්‍රබලව අතරමං වෙලා තිබුණේ ඒ වෙන කොටත් එයාට ඒවැයි කිසිම දෙයකින් රූප ශබ්ද ගන්ද රස ස්පර්ශය කියන දේවල්ලොලින් ගැලවෙන්ඩ මාත්‍රයක් කොතයා දන්නෙත් නෑ ඒවගේ වෙන කිසිම දෙයක් නෑ එතක්කම යට පාපමිත්‍රය ආස්්‍රය සිද්ධ වෙනවා මේ පාපමිත්‍ර ආශ්‍රය හින්දායා එක පැත්තකින් බීමත් පුද්ගලයෙක් වෙනවා තවත් පැත්තකින් ස්ත්‍රී ලෝලීතයක් තිෙන පුද්ගලෙක් පවට පත් වෙලා කටයතු කර මහා සංගලත්නය කෙරෙහිතියන්න වූ ආදරයක් තබා ඒ පිළිබඳ කිසීම දෙයක් දන්නේ නැති පුද්ගලෙක් හට පත්වෙනවා අදත් සමහර වෙලාවට අධ්‍යාපනය මූලික කරගෙන කටයුතු කරන ස විශේසිත පාසැල්වලට ළමයින්ව යවල සමහර දෙමෝපියන්ගේ දරුවන් අපි දැකලතියෙනවා අපි පාර යන කොට පවා ඇගේ හැප්පුනත් කිසිමම ගානක් නැතුව මහා සංගරත්ය කරේ කිසි ෞරවයක් උපදිලා නැතුව කටයුතු කරන පිරිසක් බවට දරුව පත්වෙලා තියෙනවා. අපි කවදක්ේ දරුව කෙරෙහි තරහ යම් කිසි ආකාරක නුරස්තන හැඟීමක්වත් ඇතිවෙන් නෑ ඇත්තම අපිට අනුකම්පාවක් දරුව කෙර ඇතිවවෙෙන නමුත් දෙම අපපියන් කරෙහි නම් මගේ යුතුකම හරියට කරේ නෑ කියන චෝදනාව අපි නගන්ඩෝන යුතුකම තමයි තමන්ගේ දරුවට සංස්කෘතිය. ධර්මය විසේසිං ශ්‍රද්ධාවඋපදවන්නට ඕනේ එහෙම නැත්තං ඒ නයා හැමතැන්ට පහර දලා අන්තිමට තමන්ටත් නයි පැටියක්නම් හැදේ. හැමතැන්ටම පහරදලා අන්තිමට තමන්ටත් පහර දෙන එක දෙනවා මයි මොකද ඒක මේ සිටි පුත්‍රය තුළින් උනාා මෙයා දෙමවපියන්ට අදරය වනේ නෑ. දෙමවපියන් ජීවත් වෙලා ඉන්න වෙලාවෙේ ට පොඩ්ඩක් ව ආදරය වනේ නැහැ දෙමපිය කියනද ඇහවි නෑ අන්තිමට අන්තිමට මේ ස්ත්‍රිය සරණ පාගතර පසේ ඒ මත්තේම ැහි නැහි ඒ අනුවම කටයුතු කරන්න පටන් ගත්තා. එතනින් නැවතුන නෑ අන ස්ත්‍රීන් හොයාගෙන ගියා බොහෝම දරුණු පාපී පුද්ගලෙක් බාට පත් වුණා ඉරිවස්සේ සුරාවට ලොල් පුද්ගලෙක් බාට පත් වුණ ධර්මය පිබඳව කිසිම දෙයක් නැෑ සදධාවක්තිය ශාසනයක් තිීනවද ක කියලාවක්ත් දන්න මේ ජියමානාව බදුජාණන්ස වැඩඉන්න කාලේ රජගහුවර ල්ලෝනා රාම වැඩවෙවන්න කාලෙදී තමයි මේ සිද්ිය සිද්ධ වෙන්නේ ඉතින් අන්තිමට මොකද වෙන්නේ දෙමවපෝ දෙන්න හමිය පරලෝ යනවා මෙයා රිසි සේ ධනය විය පැහදන් කරවා අන්තිමට ධනය ඉවර වෙන ඉට පස්සේ යායට තිබුණා කෙත්වතු ඉඩ කඩං වගේ දේවල් තිබුණා ඒවා ඔක්කෝම අඩු මුදලට ණයකාරෙන්ට පවරන්්ඩ පටන්ගරන්නවා ටික ටි ිකටික ඉතින් අදත් ඉහත්තය තියෙන ගස් විකුණ ගෙන කණ මිනිස්සුත් ඉන්න. ත් තල අම්මලා හදපු ගස් කපලා ඒකෙන් ලැබෙන ආදායම මාසයක් ජීවත්වෙන අය ඉන්නවා. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ තමයි ඔය කටයුතු ටික සිද්ධවෙෙන් තියෙද්දි මොකද වෙන්න අන්තිමට මෙ අර්තිබ සියලු ධනය ඉවරවෙනවා. යවරු රපසේ එකය අනතින් ඉඩට කඩු තිවරලා ඔක්කො මරලා පාරට වැටෙන මට්ටමකට එ පාරට වැටෙනවා නායකාරයෝ පන්නගෙන එන්ඩ පටන් ගන්නවා ඇති මෙහෙම ඉන්නකුට එක දවසක් මෙ අද මෝඩයින මෙයා ජීවත්තට දන්නෙත් නෑ හරි හොරු කණ්ඩායමක් ඇවිල්ලා මෙයත් එක්ක සාකච්ඡාවක් කරනවා හොරගන් කරමු කියලා මෙයාගේෙන මං හොරගන් කරට දන්න කියලා ටසිල්ල ඕක හැරි දන්න අපි කියර දෙන්නම් කියලා මේක තමයි ක්‍රමය කියලා ඔොවුද හොරකං කීපයක් කරන්න දැ මෙයා මේකටත් හිතට මේ ටිකක් හරි යනවා දෙේයට මුදල් කීපයක් කම්බෙන් හිද අන්තිමට කොක කරන්නක දවසක් ලොකු ගියක් බිඳින්ඩ මේ හොරු වැෑලත් එෙක් ගිහිල්ලා මෙයාට වැඩ තේරුමක් නෑ සමා ජීවතෙන් මෙයා ලොකු මුගරක්තිීල දොකරට තියලා හොරු බිත්තිකඩාගෙන ඇතුළට යනවා. ඇතුලට ගිහිල්ලා අන්තිමට ගිහිමයාට ඇහැරෙනකොට ඇැරිලා හොරු පලවාහරනවා මෙය දන්න මෙයාට කවුරුවත් කියන්න ඉන්න. මෙ මුගුරත් අරගෙන මේ දොරකට වෙලායින්න අන්තිමට ගේ අයිතිකාරය කකිීපද දෙෙක් කැල්ල මේයාල්ගන්නල්ගෙන රජරුවන්ට කියෙන මේනාගැර ඇන්තැන්ව ගල් බිඳ ර හනාා කියලා අන්තිමට මොකද කරන්නේ මොව හිසගසා දැමීම සඳහා සූදානන් කරනවා රජ අනින් මොකද මෙයා තමයි අන්තිමට කොටෝ මහු වෙන්නේ හොරු ටික පලාගිය මෙයා ඔහුනා මේය කියන්ෙ කවරොත් පලිගන්න නෑ හෙැකිකට ඉති එහෙම විපාකයක් මෙයාටමේ ලැිලා තියන පාපමිත්‍රස්ශ්‍ර හින්දන්මට ඒ අරමටම පල් හැටවෙල ඉිඟති අරතුමාල් මහල දාලා පොත්පත්වල සඳහඟන ගඩුල් කුඩුවලුවට දාලා එකන රතු කරල තමයි අරගෙනන්න පාරි. මෙහෙම පාරිමියාව ඇදගෙන වදදමින් අරගෙන යනවා හිස ගසා දැමීම සඳහා. උන්න හිස ගසා දැමීම සඳහා අරගෙන යනකොට එක්තර මෙයා ආසවය කරපු ගනිකාවක්කින්නවා මේ රජගහනුවරම සුලසා කියල ගනිකාව. මේ ගනිකාව තමන්ගේ සඳුල තලයට ඇල්ල පල්ලෙයා බලනකොට මේ මල්මාලා දාගත්ත රතුමල්මාලාදාපු මේ විදිහට දෙතිස් වද පම්මුණුවමින් නිසගසා දාානන් යන පුර්ෂයාව දකිනවා දකිනකොට මේ සුලසා ගනිකාව හඳුනාගන්නවා මේ පුද්ගලයා කෞුද කියලා. මෙ මහදන සිටුවරයාගේ පුත්‍රයා. ඉටවස්සේ මෙයාට ලොකු අනුකම්පාවක් ඇතිවෙනවා. ඒකළ මේ ගනිකාව මොකද කරන්නේ අගගල වගේකුයි මේ වතුරයි දෙක යවනවා යවලා ඒ පිරිසට කියනවා මෙයා මේ ටික කණකං මරන්්ඩෙපා කියලා. අඩුමගානේ මේ ටික කනකං මරන්්ඩෙපා කියලා මේ තැනත්තා මේ ටික ආරයට ගන්නකම් බේරණඩි කියලා මේ ගනිකාව රාජපුෘර්ෂයගිෙන් ඉල්ලිමක් කරලා මේටික යවන තින්දෑයා මේ ටිකත් අතයතියාගෙන දැන් මේක හම්බෙනවා සිටිපුතාට හම්බල මේකත් අතයතියාගෙන දැන් දංගෙඩියට යනවෙලා වේ මුගලම් මහ රහතන් වහන්සේ මේ බව දැකලා බොහෝ කරුණාසිත් පහල කරගෙන මේ තැනත්තා කිසිීම පිනක් කරගෙන නෑ ම පවගොඩක් කරගෙන තියෙනවා කිසිම පිනක් කරගෙන නෑ. අන්න ඒක හින්ද මොකක් හරි අනුග්‍රය දක්වන්නට තිබුත් හොඳයි කියන සිතක් පහල මුගලම් මහරහතන් වහන්සේ මොකද කරන්නේ. මේ පෙරහැර ඉදිටියට පැමිල්ල පෙන හිටිනවා. පෙන හිටිනකොට සැබෑවටමත් පිින්ිසිිගයන් ඉරියෝවෙන් ඉන්න මුගලම් මහරහතන් වහන්සේ දැක්ක මේ සිටුකුමාරයට සිතක් පාල වෙනවා මේ අගගලයි වතුරයි මගේ අතයේ තියෙනවා. මේවා මගේ අතිව තවචුට්ටකිවා මැරෙනම් කෑවා කියලා වැඩක් වෙන්න නෑ. අර භික්ෂූන් වහන්සේට මේක පූජා කර්ඩෝ නෑ කියලා මේ රහත් උත්තම යණන් වහන්සේ නවා. මෙවැනි හැඟීමකින් මේ තැනැත්තා මුගලම් රහතන් වහන්සේට මේක පූජ කරනවා. මේක පපුජා කරට පස්සේ මුගලම් හා රහතන් වහන්සේ මේක වලඳනවා අර තැනැත්තාට පේන්ඩම ්‍රද්ධාව බොහෝ වර්ධනවීම සඳහා. පින බලවත්වීම සඳහහා මුගලම රහතන් වහන්සේ ඔය තැනැත්තාට පේන්ඩම මේ අගගලයිම පැනුයි වලදලා වැඩම කරනවා ඉතිං මේක මේ රහසන් වහන්සේ නමකට දුන්න ධානයක් අරත් උත්්‍රමාණන් වහන්සේ නමකට දුන්න දාානයක් වෙනවා ඒක මෙයාට බොහොම ආනිසංශවාරයක් හරගෙන එනවා එතෙක්කම මේයා ගතින් ජීවිත කාලිවෙරල මෙයාගේ හිස ගසා දානවා හිසගසා දාහල මෙයා මර්ණයට පත්වෙනකොට. අර පිනෙන් ඒ අන්තිම වෙලා විද්වෙච්ච පින කොච්චර බලවත් වනාද රහතුත්තමයන් වහන්සේ නමකට දුන්න දානයක්. ඒක හේතුවෙන් මේ තැනැත්තාට තිවියලෝකය උපදන්ට අවස්ථාව ලැබෙනු. නමුත් මමාර කිව කාරණ මේ බලන්න මෙතැන සිද් වෙනදේ. මේ මහා පිනත් එක්ක මෙයට සිතක් පාල වෙනවා, අර කියන ගනිකා පිළිබඳ සුලසා ගනිකා පිළිබඳ සිතක් පහළ වෙනවා. හේතුව ප්‍රබල සිතක් පහල වෙනවා හේතුව තමයි. මේ අගගල දුන්නේ එතුමියනි කියලා මතක් වෙලා. ඉති ඒ ගනිකාව සමග ගතකරපු යම් ක්‍රියාකාරකං වැනි දේවල් නිසා උපදින්න වූ අකුසලයන් මේලා උපදිනවා එයාට. මේ අකුසලයන් හේතුවෙන් අරරගත්ත පිනේ තියෙන ප්‍රබලත්වය අයින් වෙලා දිව්‍යලෝකක උපත්තිය ලබන්ඩ ආති අවස්ථාව නැති වෙලා මොකද වෙන්නේ හීන ආත්මයක් විදිට සඳහන් කරන අපි මංකලින් කතා කරා ඒක රුක් දෙවියක් වෙලාවපදිනවා දෙවි කෙනෙක් තමයි නමුත් දිවලෝක ඇසරු කරන නෙවෙයි මේ පොළොව ආශ්‍රිතව තියෙන ගහක් මුල්කරගෙන රැඳිලා ඉන්න රුක්් දෙවියෙක් විදිරතමයි මේ තැනැත්තා උත්පත්තිය ලබන්නේ මේ සිටු පුත්‍රයා එතකොට බොහෝ පව්කරප කෙන කෘුක් දෙවක් කලා උපදිනවා. මේ ප්‍රශ්න අන්තිමට බුදුරජාණන් වහන්සේගේ බිමසන මේ කතාවේ අන්තිමට ඒ කොහොමද එහෙම වෙන්න කියලා. කරපු පවුල විපාක තියනවා මේ වෙලාවේ ඉස්මත වනේ පින සමහර වෙලාවට මේ ඇතිකරගත් පිනේ ප්‍රබලත්ය ශෑවෙනකොට ඒ පව් පටිසන් දෙෙන්ට පටන් ගන්න ඒ සම්පූර්ණයෙන් අහෝසිකර ගත්තේ නැත්තං අනිවාරයෙන්ම ඒ වගේ ගැටලු කාරක තත්ත්වකට පත්වෙනවා ඉතින් කොහම නමුත් අන්තිමටඋනේ බලන්පින්නත්නී බැඳීම් කියනෙවා තියන ප්‍රබලත්ව මෙතැල දෙක් මතක් කරන මහා පිනක් හරහත් උත්තමයන් වහන්සේ නමකට දානයක් පපුජා කරලා ඇතිකරගත්ත මහාපින හීන වඩ ඒ ඒ පින ජනක කර්මයක් වඩ හේතුවෙලා තිබදේ හීන වෙන්ඩ හේතුනා හිතය ඇතිවෙලා තිබුණ රාධ කෙස්තර්ම ූලිකරගෙන ඇතිවවෙච් බැදීමක් තින් පොඩක් ඇතළ ලන්න අපේ ඊළඟ භවය උපත්තිය ලබන්ඩ හේතුවෙන පින් මහිමවල් තියෙන එකෙන කරගත්ත බහෝ පින්තියෙනවා ඒත් එක්ක ඒ කරගත් පිනුත් එක තමන්ගි හිත අකුසලයෙන් පිරිල තිබුණුත් යම් හේතුවක් නිසාවෙන් යම් හේතුවක් නිසාවෙෙන් අකුසලයෙන් පිරීල තිබුණොත් අන්න ඒ අකුසලය පැහැදිලිබම ඉතා පැහැදිලිවම තමන්ගේ ජීවිතය ඊළඟ භවය ඒ පිනේ තියන ප්‍රබලත්ව හනවට හේතුවක් වැට තිෙනයි. හිදා හිතේ අකුසල් පුරවාගෙන නොයෙකුත් බැඳීම්තියාගෙන ඉදීමේ තිය භයානගකම අපි හොඳරම තේරුම් ගඩ ඕනේ. අන්න ඒ භයානකකං ගැන්න තමහි අපි හිත්වලට ගණ්ඩෝන ඒකයි අපිට සල්ලක සුත්‍රය ඒවගේ සම්මාධිට්ටි සූත්‍රය අපි කතා කරතු සු සුඥත ලෝක සූත්‍රය ඒවගේ සතිසම්පජනය මහා සතිපට්ඨාන සූත්‍රය වගේ දේවල් අධ්‍යනය කරලා ඒවට අනුව අපේ හිත් සකස් කර ගැනීමේ තියෙන්න වූ වටිනාකම කියලාක කියන්නේ මේ වගේ අවස්ථාවල අපිට තේරෙන්ඩෝනේ හිතල බැඳීම් අයින්කර ගණ්ඩ ඕනේ ඒ බැඳීම් තියාගෙන එක මොහතක්වත් මට නැතුවයින්ට බෑ කියලා දරුවක් කෙරෙහි දෙමවපියන් කරෙහි ආදරය කරන කෙනෙක් කෙරෙහි එවැනි අදහසකින් වාසය කරන්නේ නම් යම් කිසි කෙනෙක් අනිවාර්යකට අනිවාර්යකොට ඒ තැනැත්තා ඒ ගෙවන ජීවිතයේදී සසර අභාග්‍ය සම්පන්න ඉරණමකට ක්වෙන්ට තියෙන ඉඩකඩක් තියෙනවා මේ ගෙවන ජීවිතයේදී ඒවා වෙනස් කර ගත්තේ නැත්තන් තමන්ගේ සන්තානය මේ ඇතින භයානකන් තේරුම්ගඩ හිත්වල තියෙන බැඳීම් කියන ඒවා ටිකටික අඩු කරගඩන යුතුකං සහ වගකීම් කිය ලෝකෙ දෙවල්ව ගත්තිෙන යතුකං වගකීම් හරියටම සිද්ධ කරන්න කිසි කෙනෙකුට කිසිම් ආකාරයකින් හිතාක්‍රදන්නේ නැතිවන්ට ජීවත්තෙන් උත්සාහ කරන්න කිසිීම කෙනෙකුට තමන්ගේ පැත්තෙන් විය යුතු සියලුදේ සිද්ධ කරන්ඩ දැඩී අධිෂ්ඨානයක් ඇතිකරගඩ තමන්ගේ පැත්තෙන් විය යුතු සියලු දේ සිද්ධ කරන්ඩ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගණ්ඩ ඉතින් ඒවා ගැන තමයි අපි කතා කළ යුතුව තියෙන්නේ මොකද ඒවා ගැන කොච්චර කතා කරත් තමන්නන්නේ අපිට අනර්තයක් වෙඩ ඉඩ දෙෙනවා කිරිවීදුරුවට ගොම විින්ඳුවක් වගේ සමහර බහෝ පින්කරගන්න තමන්ගේ හිතය තියෙන අකුසල් නැතිකර ගණ්ඩ උත්සාහ කරන්නේ නෑ බොහෝ පින්ඳහම් කරනවා විහාරස්ථාන පවාහදල පජා කරනවා නත් අකුසල් දුරුකර ගැනීම සිද්ධ කරගන්න නැතිහින්ද පින්ං වලින් ලැබෙන්ඩ තියන ලාභය අනාගතයේ දී අඩුවෙන්ඩ පුළුවන් ඒකයි මේ දිවිය පුත්‍රෙක් වෙලා උපදන්්ඩ අවස්ථාව තිබියදී රුක් දෙවිය කලා උප දින්නේ අන්න ඒක හින්දා නොදයි මේහි සඳහන් වෙන තව කාරණාවක් තමයි. බුදුරජාණන් වහන්සේ අවසානයේදී චරිතය පිළිබඳ විග්‍රහ කරන්නට අවස්ථාවක් කියෙනවා ඒ අවස්ථාවක් පිළයි සඳහකරපු කාරණ අතර තියෙන ප්‍රබල කාරණාවක් තමයි මේ මුල්වයේදීම මේ තැනැත්තා. පළමු වයේදීම ඒ කුල බන්සය රැකගෙන්හ. එකන තාත්තාගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඉදිරියට ආවා නම්, ධර්මය සඳහන් වෙනවා මේ පුතා එහෙමුණා නං ඒ රජගහනුවර ප්‍රධානම සිටුවරය බවට පත්ෙන්ට හැකියාවක් තිබුණක් කියලා. මැදිවයේදී ඒකුලවන්සේ නැත්තන් තාත්තලාගෙන් පරම්පරාවෙන් වෙන ආකාරයට කටයුතු කරා නං මධ්‍යප්‍රමාණය සිටුවරයෙක්ෙන් ඩත් පස්්චිම කාලයේදී හරි ඒ විදිහට ඒ ප්‍රතිපත්ති ආරක්සාකර ගැන කටයුතු කර නං සාමාන්‍ය සිුවරයක් කට තිබුණ කියලා ඒවගේම මේ තැනැත්තා උසල සම්පත්තිෙන් නුත් ආඩ්ඩිය කෙනෙක් වෙලා සසර කටයුතු කරලා තියනවා වගේ දේශනා කර බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. මුල්වයේදී පැවිදි වඋනාානං ශවාසනය රහත් භවයට පත්වවා කියලා. මැදිවයේදී අම්හයකින් පැවි වනානං ශාසනයේ සකදාගා මීතත්වයට පත්වෙනවා කියලා. එවගේ පසුවියේදී හෝ ශාසනයේ ප්‍රෞජාව ලබුව අනං සෝහන් පලස් පුද්ගලෙ පට පත්තන කර බලන්ඩ ගිලිෙන හැටි එහෙම හැකියාවක් තියන. ඒ ජීවිතයම නිවන්දකින්නට හැකියාවක් තියන පුද්ගලයින්ට බලන්ඩ පෙරිින් මහිමය මදි නිසා වෙන්දූ මහා දන සිටුවරේ කළං උපදිනවා හැබැයි පරිපූර්ණ නැතිහින්ද කරගත්ත පින් දහම්. පු ඇතිහින්ද දැම් බලන්ඩු මේ ලෝකේ අරගෙන මම අන්තේයේ තියන දාහරම දෙක්රම් පෙන්න්න නගේ පින්වල තියන අඩුකක් හිද සිද්වෙන දේවල් කොච්චර හිතන්ඩ වඋනද කියලා අන්ත දෙකක තියෙන දෙකක් කරම් පෙන්න එක ටක් අන්තකට වැඩී නමුත්කමක් අපිට හොයාගන්න පුුවන් යම් දේව. සමහ රටවල්වල මිනිස් විපදිලාඉන්න පුංචි ලමයිපදිලාන්න වී දරුවෝ යාලට වීදිදරුවකවට වීදී ඉමත්නෙවේ මන්ද පෝෂණය යුක්තව අ බඩවල් ලොකු වෙලා එතකොට ඇස්යටට ගිලිලා ඉලයට පෑදිලා මේ පින්වන්ත අය දන්නවා ඒ වගේ අය ගැන චයරපොලිින් හරි විඩියෝලින් හරි දැක ැති ඔොන්තරම් එතකොට මේ ඉපදිලා තියෙන උසස් මනසක් සහිතව කල්පනා කරන්න පුුවන් ඉගෙන ගණඩ පුළුවන් කතා කරන්න පුළුවන් අනිත්තයි කෙව හොඳ නාක තේරුම් ගඩ පුුවන් නසිකාරයක් සහිතවයි මේ ඉපදිලා තියන්නේ එවැනි මනසිකාරයක් සහිත ඉපදිච්ච කෙනාට කණ්ඩබුන්ඩ නෑ පාරේ තියෙන දේවල් කොහයාහරි කුුණුබක්කක තියෙන දේවල් එකතු කරගෙන කණස්ුරූපයක් තමයි තිෙන්. හරි නමුත් බලට සමහරලාවට එතකට යාට උසස් මනසක් තියෙනවා හැබැයි බවබෝග සම්පත්වල අඩුවක් තියෙනවා. ඒවගේ බලට සහරසූනකයව ඉන්නවා. ගිවල්වල අය නෙවෙයි ඇදංවල නිදයන්නේ පුදුමාකාරයට වෙනම ඉන්ඩ තැනක් තියෙනවා සීතල කරණ්ඩයාව වූශන කරන්නඩ හැම්ම සපසම්පතක් ම හැබිලා හැබැයි මනස හීන මනසක්. පින්කරලා තියෙන ප්‍රමාණවල යෙන වෙනස් කන්ගයා සමතුරිත නෑ. ඒ වගේ තමයි ඒ සමතුරත නැති වඋනොත් පන්නත්න ලොකු ගැටඩුවක් වෙනවා අපි ඔය කරන දේවල් හැම පැත්තකින් සමතුරිත කරගණ්ඩෝන. හැම පැත්තකින් දක්ස දුනේ එක පැත්ත කඩ පාඩත් තිබුත් මොකහර ැටමක්වෙඩට පුරුවන් කෙ එකයි මේ කියන්නේ හට දවස් අපට සාකරචා කරන්න තියෙන සූකරමොක ප්‍රේත වස්තු වේ ඒක මොනවට පැදිලිවෙනවා පියක හෙට දවසම කතා කරම් ඊට බස්සේ මොකද වෙන්න දැන් මේ රුක්් දෙවිය මේ විදි ඉන්නකොට නැවතවාරයක් රුක්් දෙවිය කෙලායි්දිත් අර සුලසා ගනිකාව පිළිබඳව සිත් පහලා වෙන මේ රුක්් දෙවිය මේ සුලසා ගනිකාව පැහරගන්න පැහැරගෙන ඒ කැලේට අරගෙන ඇවිල්ලා ඒ ගනිකාවත් එක්ක දින හතක් වාසය කරනවා මේ කැලෑ ප්‍රදේශේ. ඉතින්කිරපස්සේ මේ අම්මට ගනිකාවගේ අම්මා බොහොමන් කලබල වෙලා මේ තැනැතිය නැහැ කියලා ඒ කලබලවීමත් එක්ක ඒ ප්‍රදේශයේම අරංචය කනො මේ ගනිකාවත්තුර දහන් වෙලා කියලා. ඉට පස්සේ කොයි විදිහකින් හරි වේලෝනනාරම් බුදුජාන් වන්සේ වැඩඉන්නකොට මේ ගනිකාව මේ රුක් දෙවියට කියන මේගේ මහ කලබලයක් ඇති ෙන්ට පුුවන් කියලා ඉට පස්සේ රුදව මේ ගනිකායතු කරන්න වෙල්ල වලවනාරාමේ මිනිසුන් එක තුලා තින අයින්නක කියයලා අතුර දහගෙනවා ඉඩපස්සෙමකද වෙන්නේ මේ ගනිකාව දැක්ක මිනිසුන් කෑකෝග හලා මේ ගැන මෙන්න මෙයා ඉන්නවා කියලා ඊට පස්සේ බුදුජාණන් වහන්සේ ළඟට එක්කරගෙනාවට පස්සේ සම්පූර් කතා ප්‍රෘතිය කියන වෙච්ච දේපිබඳව ඉතින් ටසම ුදුරජාණන් වහන්සේ මේ කතාව අපි කලින් කියපු කාරනාත් එක්ක විග්‍රහ කරේ මේ විට මේ විට මේ විදිට සිද්ධිය සිද්ධ වඋුණේ කියලා. ති විශේසය පාපමිත්‍රයන් නිසා සුරා සොෙකු සහ ස්ත්‍රී සොඩෙකු බවට පත් වුණා මේ පුත්‍රය ඒ පාපමිත්‍ර ආස්ශ්‍රය නිසාවෙන්මයි. එතකොට මෙතැනදි ලොකු ගැටලුවක් පැන්නාගෙන අපි කතාර ඒ පව්කරපු අයකක් දෙවියෝක උපත්ති කියල බන්නේ කොහොමද කියන එක තමයිර අවසානයේදී සිද්කරගත්ත මහා පින අන්න තෙන්තමයි මේ ගාථාව දේශනා කරන්නේ කෙත්තුූපමා අරහන්තෝ දායකා කස්සකූපමා බීජූපමං දේය දම්මං එතු නි්බත්තති පලන් කියලා ඒකයන්නේ රහතන් වහන්සේලා ඇතම ප්‍රතිග්‍රහකයන් වහන්සේලා කුඹුරක් වගේ උන මතකතියාගන්න වනකාරන්නා රහතන් වහන්සේලා කුඹුරක් වගේ එතකොට දායකයෝ ගෝවෝ වගේ එයාට තමයි වපුරන් අවස්ථාව තියන්නේ හරි දෙෙන්ට තියෙනදය බීජ වගේ දෙට තියයඒ හරිට බීජ වගේ දැංඉතින් කුඹර තියෙනවා වපුරන්ඩ පුළුවන් කෙනෙක් ඉන්නවා එතකොට ගෝවියෝ ඉන්නැ කියලා කියන්නේ එතකොට බීජ තියවා බීජ තමයි වපුරන්ට තමන්න්නග බාව බලයෙන් හරිකම්ප කරගත තියෙන්නේ ඉතින් මේේතුන එකතු වෙච්ච ගමන් පලයොපපු දිනවාති අදටත් මහා සංගරත්නය විසේහි දෙන්නවාව උදානයේදී රාතන් වහන්සේලා අරුණු කරනවා ඒකයි සාංගික දානය බොහෝවම් වටින්නේ. චේතනාවෙන් සාංගි දානයක් දෙෙන්ඩවනට පින් නදති චේතනාාවගේ චේතනාව තිෙන්න්ඩෝනෑ ඒක නිකං සාංගික වා කිය්‍යනම් කිවට හරින්නන්නේ නැහැ චේතනාව තියෙන්නුන හැවලේම සැරියුත්ම ගල ආනන්දරහුලාදී උත්තමයණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංගරත්නිර්ම මෙදානය දෙෙනවාෙන චේතනාවයි හරිර්තිෙන්ට ඕන. ඉතිං ඒතන් බීජන් කසීකෙත්තං පේතානං දායකස්සවා තං පේතා පරිබුද්ජන්ති ධාතාපුං්චේන වඩති. එතනින් නවති නබදුරජාන්ස දේශනා කරන්නේ මෙ දායක කැට තරක්න ව මේ පරලෝගය කනට තන පේතය කියලකැන මේ පරලෝගය කෙනාට ඒත් මේ බීජය මයි වැැපිරීම මේක මයි කුඹුරකයා. එතකොට එහෙම බීජවපුරලා පුන්යනමෝදනා කිරීමෙන් ඒ බොහෝ පින් අරගෙන ඒ ප්‍රේතයන්ට පුන් යනෝදනා කිරීමෙන් ඒයාලා ඒක ලැබිලා විතරක්නේ යාටක ලබෙන විතරක්නයි පුන් යනමෝදනා කරන පුද්ගලන්ටත් බොහෝ පින් රැස්වෙන බව දේශනා කරලා තියෙනවා. ඉති හින්දම මෙහෙදිම පින්කරගෙන මෙහිදිම ප්‍රේතයන්ටත් පින්දීලා යහපත් කර්මකටගෙන දිවිලෝකයට යන අය ඕන තරම් ඉන්න බව සඳහන් කරලා තියෙනවා තිහිද අපි මේවා අදසට අරගෙන අපි කරන්න ඔුන අපිළඟ තියන ද තමන් බාහ බලෙන් එකතු කරගත්ත දේ පින්නත්න හිතන් ඩෝන බීජ වගේ මට ඊළංඟ භවය සාර්ථ කරගන්න වපුරන්ට තියෙන බීජ මෙහි කුඹර තමයි මහා සංගරත්නයරහත් උත්තමයණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංගරත්නය. එතකොට ඒ ගොවියුන්ට තියන්නේ වපුර ගණ්ඩ බොහෝ පින් ඩැස්කර ගණ්ඩෝන ඒවා තමන්ගගේ පත්තිෙන් හොට හිතල බලන්න්නේේ වගේ තමයි ඒ පින්කරගන්නකට මකතියා ග්ඩුන එම වෙලේම අර තැනැත්තාට සුලසා ගනිිකාව සිහිවීමෙන් ඒ පිනහහින වෙලා. නාත්මයක් ලැබවා එහමනං පින් කරගෙන විතරක් මදී බොහෝ පින්කරගෙන මදී තමන්ගේ පැත්තෙන් ඒ කුසලයන් සංවර්ධනය කර ගණ්ඩ කටයුතු කරඩ ඕනෑ හිතේ තියෙන අකුසලයන් දුරුකරගණ්ඩ ඕනෑ හිේ තියන කකුසලයන් දුරුකරගෙන කුසලයන් සංවදධනය කරගණඩ ඕනෑ හෙම නැත්තං තමන්ගේ පැත්තෙන් ප්‍රශ්නයක් එනවා ඉතින් ඒක හින්දා මේ දේවල් පුංචි පුංචි තැන්වල පවා හා ඇතිවෙන සිතුල්ලක් වගේම එක අපට පුුණ්‍යාබී අපපුුණ්‍යාබි අනෙන් ජාබී සංස්කාරයන්නන් උතම ඉළ බවය සකස්වෙන්නේ කියලපි සම්මාදිිට්ටි සූත්‍රයදී කතා කරා ඉතින් හෙමනම් මේ කොච්චර සියුම්ම බලපානෝද කියලා දැන් තේරුම් ගඩ පුලුවන්කම තියෙන්ට ඕනෑ. මේ තැනැත්තා පාපමිත්‍රයන් ආශ්‍රය කරපු හැටි දෙම ඔපියන්ගේ නිසි මඟ පෙන්න්නේම නොලැබෙන්ට හේතුවෙච් හැටිය වැැපිින් මහිමය තියෙන මදිිකම මේ එකයැන් මෙයා ඇත්තටම. මානසික ප්‍රබල චරිතයක් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි කායිකව එයාට බොහෝ සම්පත් ලැබෙනවා. මංකිවේකයි. කායික බොහෝ සම්පත් යෙන සුනකයකම් ගත්තහම ඒ සුනකයාට මානසිකව කිසිීම කුසලයක් කරගන්්ඩ මේ ජීවිතයේදී ලැබෙන නෑ වගේම. උසස් මනසක් සහිතව බවබෝග සම්පත් හීන වෙලා මිපොදිච්ච අර වීදයේ අතරමං වෙලා ඉන්න, බන්ධ පෝෂණයෙන් පෙලෙන ලෝකේ ඉන්න දරු ගත්තත් අහිසක දරු ඒ අයට බොහෝ බවබෝග සම්පත් කොහොමත්ම නැතුනාට තේරම ගණ් පුලන් උසස්මන සක්තියෙන ඒ ඒ ජීවිතවල කරගත්තාව පින්වල තියෙන අප ගමන හින්දා ඒක ඇන්නේ සමහර තැන්වලින් හොඳට පින් කරගෙන සමහරවස්ථාවල ඒ වට හානින දෙවල් කරගෙන ති මේ ජීවිත දි හැල්ල බලන් හොඳට ජීතද හැල්ල බලඩු මගේ ත්ව මක්ද මගේ තියෙන බැඳී මරණයට පෙරාතුව ගොඩාක් අවකරගණ්ඩු නැත්තටම නැතිකරණඩටයුතු සිද්ධ කරගන්ඩ න මගේ ළඟ යෙන බැඳම් නැත්තටම මරණයට පෙරාතුව නැතිරග්ඩ කටයුතු සම්පාදනය කරගඩ ඕනෙ ඉතිං ඒවා ගන්න තව දුරටත් තව දුරටත් මෙනේ කරන්න මේවා මෙනේ කරකර මෙනයකර කර තමන්ගේ ජීවිතයේ එවැනි සිද්ධි සිද්ධ වෙන කොට පෙන්න්නත්න්නේ දානයක් දෙනකොට මේ කතාව මතක තියන්ඩෝ නැපට එක මතක හිටිනවාද. ඇනම් මතක නැතවුනත් ගනිකාවගේ ෙනම සුලසා පියාගේ නම මහදන්න සිටුවරය රජගාන්ුවර වේලුව නාආරමේදීම මේ සිද් වෙන්නේ තින් ඔයගේ පොඩී ටිකක් එක්ක එනමුත් කතාන්ගේ මතකයි මෙත නැත්තාට වෙන දේ පාරේ යනකොට අගලයි තුරයිහිම්බෙන හැටි මුගලම් මහරතාතන්සට පපුජාගරන්න හැටි තරමුගලම් හරහතන් වහන්සේගේ තුර තිබ කරුණා මහිම ඒ හැම එකක් එක මේ ශාසනයේ ලයා අනිත්‍රියන්ගේ තින වටිනාකම. අපි අපි දෙමපියෝගෙනක්ොත් එහෙම හිතනවද කියලා මොහතකට හිත්‍ර බලන්ඩුවන මරණ මංචකේයට වැටිච්ච කෙනෙක්. කොයි විදල දෙගේ හිත ආරක්ෂහ කරලා දෙන්නේ කියලා අපි කල්පනා කරනවද. ලඟට ගිහිල්ලා අඩනවා සහර අය වැලපෙනවා සහරය කාලයක් දෙමපියෝ ලඟ හිටපු නැති අයපකොද කරන්නේ මරණසන්න කාලයේදී ලඟට ඇවිල්ලා සමහර වෙලාවට ලොකු ලෙං ගතුකම්පානු අවසාන දින කීපය තුළ ඉතින් අධික ලෝබයයක් ඇතිවෙනට තින ඉඩකඩ ගොඩාක් වැඩි අධික ලෝබයක් ඇතිවෙනතන ගොඩාක් වැඩි. ඉතින් මේවා ගැන තවදු තවදුරටත් මෙිනිෙහි කරමින් ජීවිතය නිවැරදි කරගණ්ඩ කටයුතු කරන්න. ජීවිතය නිවැරදි කරගන්ඩ කටයුතු කරන්න ඕනෑ එහෙම නැත්තං අපි බොහොම ලොකු අපහසතානුවන්ට පත්වෙනවා අපේ ජීවිත කාලය තුළ මේදේවල් මෙිනිහි කරලා මෙිහි කර අපේ හිතන් අර පාපයට තියෙන බය වැඩි කරගන්නව තමට දැනෙන් දෝන. මේ ප්‍රේතවස්තුවම හොඳට ඇති කෙත්වූපම කියලා කියන මේ පේතවත්තුවම ඇ මෙනෙහි කරලා අකුසලයට බය උපද්දවාගන්න හොඳට ඇති දැන්වඔය කතාකරේ. රුද්දේවියෙක් පිළි බඳව නමුත් හැබැයි ඉතාම දුකට පත්වෙන පිරිස්සින්නා දැන් මේ තැනැත්තාවනත් මේ රුක් දෙවියක් වෙලා ඉඳලා එතනින් චුත වෙලා සමහර විට අධික්ක දුක් ඇති තැනකට පත්තනතිනට කඩ ගොඩක් වැඩි හේතුව එම ගොඩක් වැඩුවන්නට හේතුව බොහෝ පෞ්කරගෙනතියෙනවා අර පිංෂය වෙනකොට හි පෞශ්මතුව වෙන කොට ඊළඟ භාවය එයාගේ බොම නරක භාවයක් බාට පත්ැටතිෙනට කඩත් තිෙන. කර්ම පල ගැන අප හොඳ විශ්වාසයක් ඇතිකරගණ්ඩවන චිත්ත අභ්‍යන්තර මේ සිද්ධ වෙන සිද්ධීන් තමයි. අපේ ජීවිතවල සිද්ධ වෙන්නේ. අපේ ජීවිතල්ලත් අරගෙන බලන්ඩ කෙනෙකුට බොහෝ ධනයතියෙන්ට පුළුවන් එතකොට මහාංරත්නය ආස්ත්‍රයේ නොකරන කෙනෙක් වෙන්ට පුළුවන් එළඟට ඒ ධනයත් එක් සුරාවට සූදුවට ඒගේ සල්ලාලකට පුරදුුවවෙච්චා ඉන්වා ගොඩාක් පුරදුවෙච්ච බොහෝ අකුසල් කරන ඉන්නවා. එතකට එහෙම කරපයට යන්ඩ වෙන්නේ සතරපායි නොමුත් බොහෝ පිනක් සිද්ධ කරගන්ඩ හැකියාවක් ලැබුණොත්ේ කාලය තුළ පුළුවන්කම තියෙනවා යම් කිසි ගැලවීමකට පත්තෙන්ට යම් කිසි ආකාරයක හෝ ගැලවීමට පත්ෙන්ට පුළුවන්කමතියවා යම් අදහසක් ඇතිකරගෙන වැඩකරොත්. ඉතින් ඒහින්දා හෝ පින්ඩස්රගන්නඩ ොහෝ කුසල් රැස් කරග්ඩ ඒ සඳ බහෝදේවල් කතාකර අවසාන වසේෙන් මටකයන්තියන්නේ හිත පෙල්ල ගණ්ඩවන මෙ මෙහි කරර මෙහිකරකර හම් වූ මට මේ වගේ දුක්වින්දිින්ට සිද්ධ වුනොත් කොයි තරන්නම් කරදරකාරය තත්ත්වයක් ද උදාවෙන්නේ කියලා.ඉ හෙත හෙට දවසේ අපි සූකරමු ප්‍රේතයයක් පිබඳ කතාකරම කතාව දිගනෑ නමුත් හැබැයි වචනසංවරය පිළිබඳව බොහෝ දවල් කතා කරන්න තියෙනවා මේ පිළිබඳව සාකච්චා කරදදි මොද ශසයෙන් පර්සු වචන ආදිය ගැන ඒකින්දා ඒ ගැනත් අපි කරුණු ඒකරාසිකරන්න කොහොමද අපි වචනය පැහැදිලිියම් සංවරද කියලා හිතල බලන්ඩ නැත්තං සංවර උපක් කරම මුණවාද කියලා හෙට අපිට කතා කරග්ඩ වේවිී වචනය සංවර කරගන්න මොකද කරඩ වන කියලා ඉතිං ඒ බවත් ම තක් කරමින් අද දවසය අපි අපේ ජීවිතයට එකතු කරගත්ත බොහෝ කරුණු තියෙනවා. ඒවා නිවසේදලලා ඒ කරුණ අප ජීවිතයට එකතු කරගන්නඩ අපට ලැබෙන අවස්ථාතමයි මේ ධර්මස්ත්‍රවනය ඉතින්ඒ දේකරන්නේ ධර්ම දේශනා කරන්න ස්වාමන් වහන්සේ විතරක් නෙවී. මේ තිරය පිටු පස්ස රැදිිලා ඉන්න කාර්මණ්ඩලේ අති විශල් අති මහත් වූ සේවයක් සිද්ධ කරනවා. ඔබට මේ ධර්මදානම පුුණණකර්මයය පින්වන්ත අයට ලබා දෙඩ. ඉට අමතරව. අති විසාාල කැපකිරීමක් සිද් කරන්නේ කල්ල අනිත දායකත්වය ලබාදනේ පිනවොවත පිරිසදමයි මේ සඳහ අනුග්‍රහදක් වන්නේ නිවසට අරගෙන නිවසේදර ධර්මයශවනය කළ අදවස අපි ජීවිතට ම එකතු කරගත්තා නං. එකතු කරගත් ධර්ම කරම එකතු කරගෙන අපි සංවරවෙන වාරයක් වාරයක් ගානේකායිකවාච ඇති වෙන වාරයක් වාරයක් ගාන දායකත් ෙලබාදුන්න ඒ පින්වොන්ත පිරිසට කායික වාචසික මානසික සංවරය ඇති කරගන්නට හේතුවාසන වේවා. ලබා දුන්නාව කල්්‍ය යානමිත්‍ර දායකත්වය හේතුව සසර වසනතාකල් පාපමිත්‍රේගේ ඇසුරකට පත් නොවේවා නිබන්ධව නිරතුරුව කල් යානමිත සම්පත්තිය ලැබේවා අවසානයේදී උතුම් මෝනිින් සැසෙන්නට ඇත්තට මේ පින් හේතුවේවා කිලබ ප්‍රාත්ථනා කරමු. අදදවසේ ධර්ම දෙශනාවේ දායකත්වය වසයෙන් සඳහන් කළ තියෙන්නේ දෙවලපොල ගනී මුල්ල අංක විස්සිෙන් එක ලිපිනී පදිංචි තිලකා ජයතිලෙක මහත්මය ඇතුළු දදුදරු පිරිස විසින් කියලයි සඳහන් කරලා තියන්නේ. දැන්ට වසරකට පෙරවියූ විශ්‍රාමලත් බීකයේ ජයතිලක පියාණන්ට පිින් පැමිණිවීම පිණසත් නිවාණාබෝධය පිණිසත් ශ්‍රී සද්ධර්මය රැකවරණය ලබා ගැනීම පිණසත් මෙම කුසලේ හේතුවවා කියර සඳහන් කරලා තිය නොයිගේම දස් දාහටයි හතරයි ොලාහ දිනවිය වූ විශ්‍රාමලත් හැ පැරිස්ථානා දීපති. JAG. රාජපක්ෂ පියාණන්ට නිවන් මග සාක්සාත් කර ගැනීමටත් පරලෝ සුගති ගාමිවීමටත් පවුලේ නමින් මේ පරලෝ යන්න ඒදුන සියලුම ඥාතීන්ට මේ පින් පැමිණීම පිණිසත් මෙම කුසලේ හේතුවේවා කිය සඳහන් කරලා තියෙනවා. යගේම ගෞරුනී ධර්මදේශකයන් වහන්සේලා වගේම ජයමග කාරය මණ්ඩලය සසරදුක නිවාලීම පිණිස සිද්ධ කරන්නා ඔ මේ මහාගු කාරණවන් හේතුකොට ගෙන උන්වහන්සේලාට. දුක් නිරෝගී චර ජීන ලබේවා අවසානයේදී උතුම් දුක් නිවාගන්නට උතුම් මාර්ගයේ විවරවේවා කළ සඳහන් කල තිනො. ඒවගේ Hි තිල ජෛතක මෑනියන්ට තෙල්ලර කුස්මතති මෑනියන්ට පව්ල සිල් ාතින්ටත්, මේ පින් බලය නිරෝගී සුවේ චිරජීවනිී ලැසැල සේවාකර සඳන් කලති නො. ඒවගේ සදධර්ම ශ්‍රණ කළ සිරුදදිනට වවා හා ධර්මා බෝධය ඇයට අශ්‍ය වීර්ය චිත්ත ශක්තිය දියුණේවා කිය සඳහකර තිනති ඇබලා පපෘති ආකාරයටම සුජවත යක ැ න ර ව ේවා ි පලග තනේ පින ෝදන්නේවා දෙපාශයට මුතුම් නිියනිින් සැසටමේ පින් හහිතුවේවා කිය පාර්ථනා කර හැමදනාටම තෙරුවන්සරණය. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනමෝදිත්වා චිරංරක්කං තුසාසනං. Cirang rakang tu senang, senang, cirang rakang tumang parang ti Divan maga